ඔබෙක්වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන් මම නජිත් මාතරගේ මම කුෂාණි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත රටම බලා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පස්වරුවේ පුද්ගලයෙකු මේ ආමත් සමග කටුවන උණුසුම් වෙයි ඉදිරිපැය 24 ප්‍රදේශ රැසකට තද වැසි බ්‍රිතාන්‍ය අගමැති විශ්වාස භංගයෙන් ජය ගනී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පසුගිය නොවැම්බර් මස 9 වනදා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව අද පස්වරු 4ට ලබා දීමට නියමිතයි මෙම තීන්දුව විනිසුරුවරුන් 7 දිනකෙන් යොත් පූර්ණ විනිසුරු බඩුලක් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිත බව ශ්‍රේෂ්ඨ අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අපාධිකරණ වාර්තාකරු කළ විමසීමකදී සඳහන් කළා අගවිනිසුරු නලින් පෙරේරා බෝණිකලු විහාරේ සිසිරද ආපෘ ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවර්ධන විජිත් මලල්කොඩ මුරුදු ප්‍රනන්දු යන විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් කොංග්‍රසය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පක්ෂ සහ පුද්ගලයන් 10ක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට ලැයිස්තුගත කෙරුණේ පසුගිය නොවැම්බර් 10 වනතායි එම පෙත්සම් වලින් නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සමාජිකයන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණා පෙත්සම් වලට එරෙහිව මැදිහත්කාර පාර්ශවයේ ලෙස මහාචාර්ය චීල් පීරිස් උදේගම්මන් පිළාන මහත්වරුන් ඇතුළු පාර්ශව 8ක් ශ්‍රේෂ්ඨ අධිකරණයට කරුණු ඉදිරිපත් කළා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රයේ ක්‍රියාත්මක වීම తాවකාලිකව වලකාලමින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ පසුගිය නොවැම්බර් 13 වනතායි ත්‍රිපුත් කළ විනිසුරු බඩුලක් එම නියෝගයේ ලබා දුන්නා එම අතුරු තහනම දෙසැම්බර් 8 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කෙරුණේ ඒ අනුව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙසැම්බර් මාස 4 5 සහ 6 යන දිනයන්වල විභාගයට ගැනීමට දින නියම කෙරුණා නොවැම්බර් 26 වෙනිදා තීරණය කෙරුණේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා විනිසුරුවරුන් 7 දිනකුගෙන් යොත් පූර්ණ විනිසුරු බඩු ලක්පත් කිරීමටයි දෙසැම්බර් මාස 4 වෙනිදා පෙත්සම් විභාගය ආරම්භ කෙරුණා එහිදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනුව මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමාට බලයක් නොමැති බවයි එහෙත් නීතිපතිවරයා කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 32 සහ 70 වගන්තිවලට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ විධායක බලතල ජනාධිපතිතුමාට හිමිවන බවයි පෙත්සම් වලට එරෙහිව කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මැදිහත්කාර පාර්ශව ලෙස පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨ අධිකරණී කොණු කළා. අනුරපේ දර්ශනය අපා WDC සෙනවිරත්න ශ්‍රියානි විජේවික්‍රම ලක්ෂ්මන් වසන්ත පෙරේරා අනුරාධ ජයරත්න චන්දිම වීරකොඩි පවිත්‍ර වන්නියාරච්චි සිසිර ජයකොඩි යන මහත්වරුන් ඒ අතර වෙනපා. මෙම සියලු පෙත්සම් වල තීන්දුවයි අද පස්වරුවේ ප්‍රකාශය කිරීමට නියමිත වැත්තේ. මෙතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥ නිලන්ත විජේසිංහ මහතා පෙත්සම් කරුවන් විසින් එම තීරණය අභියෝගයට ලක් කරමින් ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරා මූලික අධිවාසයන් නඩුවක් එම නඩුව විභාග කරන අවස්ථාවේදී ඒ වෙනුවෙන් මැදිහත්කාර පෙත්සම් කරුවන් වශයෙන් පෙත්සම් කරුවන් 10 දෙනෙකුට ආසන සංඛ්‍යාවක් ඉදිරිපත් වෙලා ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කළා පසුගිය දින ගණනාව පුරා මේ නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කළා ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කර ලිඛිත දේශන ලබා දී නඩුවේ විභාග කටයුතු සිදු වුණා. ඒ අනුව නඩුව අවසාන දිනේදී නඩු කටයුතු අවසන් කරේ ඉදිරි දින දක්වා නියමිත වන පරිදි ගරු අධිකරණයේ විදීන් ලබා දුන්න ඒ තහනම් නියෝගයේ ඉදිරි දින දක්වා දීර්ඝ කරමින් ඒ අනුව මේ වනතෙක් නීතිචවරුන් ජනතාව ඇතුළු සියලු දෙනාම බලන සිටියේ මේ නියෝගය කවදා ලැබේද කියලා. ඒ වුණ අද දිනේදී මා විසින් මැදිහත්කාර පෙත්සම් කරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා මාර්ගයෙන් විමසීමක් කරා මේ නඩුවේ තීන්දුව ලබා දීම සම්බන්ධයෙන් ඒ අනුව ඔවුන් මා වෙත දැනුම් දුන්නා. අද දිනේදී අද දිනේ පසුරු 4ට පමණ මෙම තීන්දුව ලබා දෙන බවට
කටුවන බෙංගමුකන්ද ප්‍රදේශයේදී පුත්කලයක් මෙයාමේ සිද්ධියක් මුල් කරගනිමින් ප්‍රදේශවාසීන් පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. 500කට වැඩි පිරිසක් ඊට එක්ව සිටි බවයි වාර්තා වුණේ. කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් උද්ඝෝෂකෙන් විසිරුවා හැරීමට පොලිසිය පියවරගත් බවයි අප වාර්තාකරු කියා සිටින්නේ. කටුවන බෙංගමුකන්ද ප්‍රදේශයේ ආශ්‍රිතව මත්පැන් හා මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කිරීමට පොලිසිය ඊයේ රාත්‍රී කටයුතු කළා. එම ප්‍රදේශයේ පුත්කලේ කුමාර්ගය අසල මියගොස් වැටී සිටි බව පොලිසිය පවසනවා. එම පුත්කලයා රෝහල්ගත කිරීමටද පොලිසිය කටයුතු කළා. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ පොලිස් ප්‍රහාරයකින් මෙම පුත්කලයා මියගොස් ඇති බවයි. මෙම සිද්ධිය මුල් කරගෙනමින් ප්‍රදේශවාසීන් කටුවන පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් සිදු කළා. එම විරෝධතාවේදී පොලිස් නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය පවසනවා. මියගේ පුත්කලයාගේ සිරුර කටුවන රෝහලේ තැන්පත් කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. බෙංගාල බුක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් ඉදිරිපැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතයේ ඉදිරිපැය 24ක් කාලය තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු පවතිනවා. එය උතුරු දෙසට පරව වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් මාස 16 වෙනිදා වන විට තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරන ඇතැයි දැනට අනුමාන කරනවා. නැගෙනහිර පළාත සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි හෝ විදුරුම් සහිත වැසි අද දිනේදී බලාපොරොත්තු වෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු වෙනවා. දිවයිනේ හරහා විකින් විට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා වන තරමක් තදසලන් සහ තරමක සීත කාලගුණික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හම්බන්තොට සිට පොත්විල් මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කංකසන්තරේ දක්වා වෙල්ලට ඔබගෙන යන ගැඹුරු මුහුද ප්‍රදේශවල දෙසැම්බර් මාස 16 දක්වා දීවර සහ නාවික කටයුතුල නොයෙදෙන ලෙස උපදෙස් ලබා දෙනවා. දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය විකින් විට පැයට කිලෝමීටර් 50-60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුද ප්‍රදේශ රළු වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම දිවයිනට බටහිර දෙසින් වන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය විකින්ට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුද ප්‍රදේශ තරමක් රළු වීමේ හැකියාවක් පවතිනවා. නල්ල තන්නේ වාලමලේ ඉහළ කොටසේ රක්ෂිත කලාපයේ හටගත් ගින්න වැඩ පැවැත්වීමට MY-17 ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක සහයද ලබා ගැනුණා. ගින්න හටගත් ප්‍රදේශයට ලගාවීම අපහසු වීම හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීම අපහසු වී තිබෙනවා. නල්ල තන්නිය ලක්ෂපාන වාලමලේ රක්ෂිත ප්‍රදේශයේ ගින්න හටගත්තේ ඊයේ පස්වරු කාලයේ. නල්ල තන්නිය පොලිසියට ගින්න පැතිර යාම වැළැක්වීමට කටයුතු කළා. එහෙත් රක්ෂිතයේ ඉහළ කඳුමුදුනේ ගින්න හටගෙන තිබූ ප්‍රදේශයට ලගාවීම අපහසු වීම හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීම සඳහා ගුවන් හමුදා සහය ලබා ගැනුණා. ඒ අනුව MY-17 හෙලිකොප්ටර් යානය මෞසා කැලේ ජලාශයේ සිට ජලය රැගෙන විත් ගින සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට පියවර ගත්තා. එම රක්ෂිතයට ඉහළ ප්‍රදේශයේ ශ්‍රීපාද රක්ෂිතය පිහිටා තිබෙන්නේ. කිසියම් පුද්ගලයෙකු මෙම ගින තැබීම සිදු කරන්නට ඇති බවයි නල්ල තන්නිය පොලිසිය පවසන්නේ. ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 3කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය තුළ ඇති නායකත්වය පිළිබඳ බල අරකලයේ වර්ධනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. 2000 මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අදත් අපිට පේන දේ තමයි තවමත් ගමේ එක්සත් ජාතික පාක්ෂිකයෝ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නේ නැතුව 20%ක් විතර ඉන්නවා රනිල් නිසා. එක්සත් ජාතික පාක්ෂිකයෝ පහුගිය ඡන්දේ දී 3-4 ලක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දේ දුන්නා රනිල් ගැන තියෙන කලකිරීම නිසා. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ අද කියන දේ තමයි ඊළඟ මැතිවරණයට යනවා නම් මේ පක්ෂ නායකත්වයේ වෙනසක් වෙන්නේ නැත්තම් අපි නෑ කියන කැබිනට් එකේ හිටපු ඇමතිවරු 10-15ක් ඉන්නවා. සාල බල අරගලයක් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ තියෙනවා. ඒ නිසා හෙට මැතිවරණයකට යන්න ගියත් ඒ අරගෙන යන්නේ රනිල් නම් ඉතින් අපි තාම කැමති. ඕනෑම අවස්ථාවකට මැතිවරණයකට සූදානම් බවද මේ මහතා මෙහිදී ප්‍රකාශ කළා. දැන් පහුගිය මැතිවරණේ ප්‍රතිඵල අරගන්න පොදු ජන පෙරමුණට හම් වෙනවා 144ක ඡන්දයක්. අපිට හම් වෙනවා 114. මේ 14ට අමතරව උතුරේ TN එක වැටෙනවා. උතුරේ ඩග්ලස් දේවානම් දාගිනු. හෙට ඡන්දයක් තිබ්බොත් ඔය 16 අඩු මාසෙන් 13ට වැටෙනවා. ඒ තුන ඩග්ලස් දේවානන්දට යනවා. ගන්න නැගෙනහිර. නැගෙනහිර හිස්බුල්ලා දිනන්නේ අතේ. උතුරේ රවුෆ් හකීම්ගේ 7-4ට වැටෙනවා. ඒක හිස්බුල්ලාට යනවා. රිෂාඩ් බදුදුවින්ගේ 5-2ට යනවා. ඒක අතවුල්ලාට යනවා. ඒ කට්ටිය ඒව අරගෙන ඇවිල්ලා තිබ්බා කි. ඒ නිසා මේ කොහෙන් බැලුවත් පහුගිය කාලේ වතු කරේ ගන්න දිගම්බරන්ට 4ක් තියෙනවා. මොකද උනේ පහුගිය ඡන්දේ සියල්ල දිගම්බරම් පරාදයි. තොණ්ඩ බල නැගිටිනවා. ඒ නිසා දිගම්බරම් එකට යනවා.
තොන්ඩමන් හතරට එන්නේ. මේක තමයි මේ තොන්ඩමන් නවයක් අරගෙන ආව මන්ත්‍රීවරයෙක් එක වෙලාව පාර්ලිමේන්තුවට. ඒ නිසා අපිට මේ මැතිවරණයේ පිළිබඳ කිසිම බියක් නැහැ. අපි ඉතාම සතුටින් ඉන්නේ. දොළුව නවකුරු කැලේ පාර සහ ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු රැසක් පසුකේදා විවෘත කෙරුණා. මෙම විහාරස්ථානයේ දෙමහල් ගොඩනැගිල්ල පුස්තකාලය සහ බුදුමැදුර විවෘත කිරීම උත්සවාකාරයෙන් සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය දබගොල්ලේ රාහුල ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ මෙම පින්කමට ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා මෙහිදී අදහස් දැක්වුවා. රජයේ සේවකගේ වැටුප් ඉදිරියේදී ගෙවීම කටයුතු සිදු වෙනවා. ජනාධිපතිතුමාගේ අරමුදල පාවිච්චි කරන්න පුළුවන්. ජනමාධ්‍ය ජනාධිපතිතුමාට තියෙන බලතල ව්‍යවස්ථාවෙන් හිමි වෙන ආකාරය අනුව එම ආර්ථිකමය ගැටලු වලට පිළිතුරු සපයා ගන්න පුළුවන්. ඒ අධිකරණමේ තීන්දුව ලබා දෙන තෙක් නොසිට පාර්ලිමේන්තුව කැඳවීම නීත්‍යානුකූල නැහැ. මේ කාරණාව පිළිබඳ ඉදිරියේදී නැවත අධිකරණයේ සාකච්ඡාවට භාජනය වෙයි. නීත්‍යානුකූල නොවන පාර්ලිමේන්තුවකට ආණ්ඩු පක්ෂයක් සහභාගී නොවන පාර්ලිමේන්තුවක් ගන්න තීරණ ප්‍රායෝගික තර්ථවාදීව නෙවෙයි නමවෙනිදා ඉඳලා ඒ තීන්දුව ලබා දෙන තුක් පවත්වන පාර්ලිමේන්තුව කිසිම විදියකින් වළංගු වෙන පාර්ලිමේන්තුවක් නෙවෙයි. ඒතකොට එවැනි පාර්ලිමේන්තුවක කථානායකවරයා තමුන්ගේ හිතුමතයට කණ්ඩායම් කැඳවලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බහුතරය පෙන්වන්න උත්සාහ කරනවා. අනික් පැත්තෙන් දෙමළ ජාතික සන්ධානය එකතු කරගෙන මේ රට මහා අවුලකට අරගෙන යන විවස්සා සංශෝධන මේ සියලු දේවල් ගැන කණ්ඩායම් එක්ක එකතු වෙලා එතුමාගේ බහුතරය පෙන්වන්න උත්සාහ කරනවා. ඒතකොට මේ කරන්නේ සම්පූර්ණයෙන්ම මොන ක්‍රමෙන් හරි රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමේ උපක්‍රමය. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන රටේ ජනතාවගේ කැමැත්තෙන් අග්‍රාමාත්‍යවරයා නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණත් අපිට කමක් නැහැ. හැබැයි එහෙමත් නැත්නම් දෙමළ ජාතික සන්ධානයේට ෆෙඩරල් පාලනයටත් එහා ගියපු පාලනයක් තමයි උන් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ දේවල් තුල රනිල් වික්‍රමසිංහ මහත්තයා කථානායක කරු ජයසූරි එක්ක එකතු වෙලා මේ කරන කාරණාව සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක් කියන එක අපි කියන්න ඕනේ. පවතින ගැටලු සඳහා ඇති එකම විසඳුම ජනතා පරමාධිපත්‍යයට ඉඩදී මහමැතිවරණයක් පැවැත්වීම බව යුතුයකම සංවිධානයේ සභාපති ගෙමිඳු කුමාරතුංග මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පිදන්නවා මීට කලින් රනිල් වික්‍රමසිංහ මහතා ගමිත දුරේ දරපු අවස්ථාවේදීත් දුර කාලයේ සම්පූර්ණයෙන් ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිනිය විසිරුවලා අලුත් ඡන්දයකට ගියා. ඒතර ජනතාව වෙනත් ප්‍රජාවක් පත් කරා. ඒ කියන්නේ මේ විසිරීම සාධාරණයි කියන එක. ජනතාවට ඒ රජේ පාවෙලා තිබ්බා අලුත් ප්‍රජාවක් පත් කරා. ඒක ජනාධිපතිතුමිය නෙවෙයි කරේ. ඒක කරේ ජනතාව. දැනුත් මේ ජනාධිපතිතුමාට අහුව මතු ජනාධිපතිගුණට හෝ මේ බලය දුන්නොත් විසිරීමේ බලය ජනාධිපතිතුමාට තියෙනවා. හැබැයි විසිරීමත් සමග අනිවාර්යෙන් බැඳිලා තියෙනවා පාර්ලිමේන්තු මහා මැතිවරණය කියන කාරණේ. ඒතර පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී එක්කෝ ජනතාව ජනාධිපතිතුමාගේ තියෙන අනුමත කළ අලුත් ප්‍රජාවක් පත් කරයි නැත්නම් ජනාධිපතිතුමාගේ තියෙන්නේ විවේචනය කළා ප්‍රතික්ෂේප කළා තිබ්බ රජයම පත් කරයි ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසිරීමේ බලයේ දී තිබීම ප්‍රජාන්ත්‍රවාදයට ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියට සම්පූර්ණයෙන්ම එකඟයි ජනතා වික්ති පෙරමුණ 1988 රටට මැතිවරණයකින් ප්‍රගතිශීලී ආණ්ඩුවක් බිහි වෙන්න ගිය අවස්ථාවේදී ඡන්ද වර්ජනයකට ගිහිල්ලා ඡන්දය දෙන අයගේ අතපය කපන්න මරන්න යෝජනා කරලා ඒව ක්‍රියාත්මක කරලා එක්සත් ජාතික පක්ෂයේ පාලකෙක්ව පත් කරා. එතනදිත් දවල භීෂණයක් රට තුළ ඇති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට වක්‍රව සහ ඍජුව සහයෝගය දුන්නා. ඒ වගේම තමයි අද ජනතා වික්ති පෙරමුණේ කටයුත්ත පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙන්නේ. අද ජනතා වික්ති පෙරමුණ එදා වගේම ඡන්දයට එරෙහිව අධිකරණයට ගිහිල්ලා. ජනතා වික්ති පෙරමුණේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේකද? වතුකම්කරු ජනතාවට සාධාරණ වැටුපක් ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කරන බවට තමන් දැඩි ලෙස විශ්වාස කරන බව ලංකා කම්කරු කොංග්‍රස් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසනවා. හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් සමග ඊ සාකච්ඡාවක් පැවැත්තුණා. වතු හාම්පුතුන් සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන තුරු වර්ජනය අවසන් කර යලි සේවයට වාර්තා කරන ලෙස ජනාධිපතිතුමා දැනුම් දුන්නා. එතුමා මේ සඳහා ස්ථිර විසඳුමක් ලබා දෙන බව විශ්වාසයි. ඒ නිසා සුපුරුදු ලෙස සේවයට පැමිණෙන ලෙස සියලු වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. කැටි විරාමයක් දැන්. නැවතත් හයිටීන් ප්‍රවෘත්ති. ජනප්‍රිය ගායන ශිල්පී අභහප්‍රාප්ත උපාලි කන්නංකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා කොහොමද පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
හෘද ශල්‍ය කර්මයක් සිදු කර රෝහල්ගත කර සිටියේදී උපාලි කන්නංකර මහතා අභහ ප්‍රාප්ත වන විට 67 වන වීහි පසුබුණා. දෙදරු පියෙකු වන ඒ මහතාගේ දේහය නුගේගොඩ ජම්බුගස්මුල බවතේ හතර වන පටුමගේ පිහිටි නිවසෙහි තැන්පත් කර තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කළ උපාලි කන්නංකර මහතා ගැයූ ගී බොහෝමයක් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුදු පිළිමයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාරාහෙන්පිට විහාරස්ථානයක වැඩ සිටි ස්වාමින් වහන්සේ නමක හා තවත් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතරමඟ දමා ගොස් තිබෙනවා. බුදු පිළිමයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ස්වාමින් වහන්සේ නාරාහෙන්පිට පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් පිරිසක් විමර්ශන කළා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. කොල්ලකෑ රන් පැහැති බුද්ධ ප්‍රතිමාව, පුස්කොළ පොත් පහක්, වානම්පුරියක්, ඩිෆෙන්ඩර් රථයක් ඇතුළු දේපළ රැසක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දීනිකිලි යමින් සිටි සිසුවෙකුගේ ජීවිතේ බේරා ගැනීමට උත්සාහ කළ පාසල් සිසුවියක පිළිබඳ දඹුල්ල හල්මිලැව ප්‍රදේශයෙන් වාර්තා වුණා. කෙසේ වෙතත් දීනිකිලිම හේතුවෙන් 15 හැවිරිදි පාසල් සිසුවා මියගොස් තිබෙනවා. දඹුලු හල්මිල්ලෑව උලුකටවැව ප්‍රදේශයේ දඹුලු ඔයේ දියණෑමට යාමේදී 15 හැවිරිදි පාසල් සිසුවා මෙසේ මියගොස් තිබෙන්නේ. ඒ ඔහුගේ මව සමගින් දියණාමින් සිටියදී. එම අවස්ථාවේ මවගේ කෑගසීම ඇසි අසල දියණාමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක සහ ඇගේ මිතුරියන් දෙදෙනෙකු සිසුවා බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වී තිබෙනවා. පසුව සිසුවා සොයාගත් ඔවුන් ඔහුව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා. නමුත් සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ නැහැ. මගෙන් එළියට එනකොට මට හැමෝම කෑ ගහන සද්දයක්. ඒ දුහුණ නාවම මම ගෑන ළමයි දෙන්නේ 3 දෙනෙක් හිටියා. ඒ කට්ටිය වළා හැමතැනම දුහුණ එහාට මෙහාට බහැලා හොයනවා. කෑ ගැහුවා. ඊට පස්සේ මායි තවක් කළා දෙන්නෙක් ආවා. අපි හෙව්වා පුංචි කියපු හැමතැනකම හිටියේ නැහැ. සාන්තිවෙර පුංචි කව මෙතන බලන්න කියලා තමයි මේ තැන පෙන්නේ. ඊට පස්සේ තමයි මම දැක්ක එකපාරටම මම ඉස්සර සැකේට ආය පාරක් බලද්දි මල්ලි හිටියේ. මට තනියෙන් යව ගන්න බැරි වුණා. අක්කලා දෙන්න ඊට පස්සේ ආවා. ඒ දෙන්නටත් කිමුදුනට ගන්න බැරි වුණා. ඊපස් මම එක්කම කතා කරගෙන ඉතින් කොහොමද බැස්සේ නෑ. අර මම ඇවිල්ලා බැස්සා. අයියා බඩිය කොසලා දෙනාත් එක්ක මම ගොස් ගත්තා. ජනාධිපතිතුමා සම්බන්ධයෙන් සමන් රත්නප්‍රිය මහතා සිදු කළ ප්‍රකාශයට එරෙහිව ජාතික සමකය සඳහා වූ සංක සම්මේලනයේ කළ පැමිණිලට අනුව කරුණු සටහන් කර ගැනීම පොලිස් විමර්ශනයකදී අද සිදු කෙරුණා. එෙහිදී කරුණු දැක්වූ භික්ෂුන් වහන්සේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. රත්නප්‍රිය මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවත් ස්ථාන කිහිපයකදීම අදහස් ප්‍රකාශ කෙරුණා. මට තියෙන චෝදනාව මොකක් දින කාරණාව පිළිබඳව නීත්‍යානුකූල ආයතනයක් මට තාම දැනුම් දීමක් කළා නැහැ. ඒක මාධ්‍ය හරහා තමයි මමත් දැනගත්තේ. මේ රටේ හැමෝම දැනගත්තේ මාධ්‍ය හරහා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමවල කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒක අපි අයිතියක්. නැත්නම් මේකේ ජීවත් වෙලා වැඩක් නැහැ. මේ කරන ප්‍රකාශ සුළු කොට තකන්න එපා. මෙයාලා හිතුවා ජනාධිපතිතුමා ඉත්තට තියාගෙන මොවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න පුළුවන් වේය කියන බලාපොරොත්තු වුණා. මොවුන්ට අවශ්‍ය කරන්නේ මේ රට පාවල දීලා විවිධාකාරයේ විවස්ථා මගින් පිටරට රූකඩ රාජ්‍යය බවට මේක පත් කරන්න. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරපු කෙනෙක් තමයි සමන් රත්නප්‍රිය කියලා කියන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් ගෝඨාභය මහත්මයාත් මරන්න කුමන්ත්‍රණයක් කියලා දැන් ඒකේ පරික්ෂණයක් කරගෙන යනවා. ඒකේ තවත් කොටසක් මේක වෙන්න පුළුවන්. ඒක නිසා සමන් රත්නප්‍රිය මහත්මයා කරපු මේ ප්‍රකාශය ඉතාම දරුණු ප්‍රකාශයක්. විශේෂයෙන් මේ පිළිබඳ පරික්ෂණයක් කරන හැටියට ඉල්ලා සිටිනවා. විශේෂයෙන් හෙදියක් කියලා කියන්නේ මිනි මරණ අය නෙමෙයි මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන අය. මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට දයාව කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන ක්‍රියා කරන ඇත්තන්ගෙන් එවැනි දරුණු වචන ප්‍රකාශ වෙනවා නම් තදින්ම හිරා දකින්න අතර අපි සමන් රත්නප්‍රිය මහත්මයාට කියන්නේ යමක් කියනකොට දූරදර්ශීව කතා කරොත් මං හිතනවා හෙද සේවාවේ ගෞරවයත් ආරක්ෂා වෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පතා පොල් කැසීමේ පූජාවක් තබුත්තේකම ශ්‍රී ගණේෂ්වර මහදේවාලයේදී සිදු කෙරුණා. උතුරු මැදපළාත් හිටපු විපක්ෂ නායක අනිල් රත්නායක මහතා ඇතුළු ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකු එක්ව එය සංවිධානය කර තිබුණා.
බේද තුරලා රටේ සංවර්ධනය වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සිංහල බෞද්ධ හෝ වේවා, ද්‍රවිඩ හෝ වේවා, ඉස්ලාමීය හෝ වේවා, බර්ගර් මැලේ හෝ වේවා, හින්දු ආගමික හෝ වේවා, කතෝලික හෝ වේවා, වෙනත් ආගම් අදහන අය හෝ වේවා කිසිම බේදයක් නැහැ. මුළු රටටම අපි එක සංවර්ධන හැන්දෙන් බෙදන්නටයි කටයුතු කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාට එරෙහි නඩුව ලබන වසරේ අප්‍රේල් මාස දෙවනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණයේ අද නියෝග කළා. රුපියල් මිලියන 20කට අධික මුදලක් සාපරාදේ සාමාන්‍ය පරිහරණය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ආයතනයක කොටස් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමෙන් එම සාමාන්‍ය පරිහරණය සිදු කළ බව අදාළ චෝදනාවයි. माहिम पिटिय श्री जयसुंदराराम पुराण विहारे विहाराधिपति अपवत्ती वदाल पूज्य पूनाहेल विमल रत्न स्वामीन वहांसेगे आदाहन पूजोत्सव एम विहारस्थ आदाहन मलुवेदी ईये सिदु केरुणा माहिम पिटिय श्री जयसुंदराराम वीरपुव श्री बोधिमालाकाराम वेरुगम श्री सुमन कुसुमाराम विहारस्थान विहाराधिपति लेस कटियुत कल उन्वहांसे शासनिक मेहवर रसाक सिदु कला उन्वहांसे अपवत्वन विट हेत्ते हतरवन विये पसुना एक दहस नवसी हेत हतर वसरेदी उपसंपदावु पूना हेल विमल रतन स्वामीन वहांसे सह परपुराक निर्माने किरी मतत सिय उपरिम दायकात्वे लबादुना उन्वहस्यके अपवत्वीम वेनुवेन महिंद राजपक्ष मेतुमा यमुकल शोकपाणियुडे अवमंगल सभावट इदिरिपात् कले वैभव पलात् सभा हिटपु मंत्री समन्प्रिय हेरत् महताय केटि विरामिकिन अनतुरु विदेश प्रवृत्ति बलापुरत्तु वन विदेश तोरतुरु समकिन अपगे मध्याह्न प्रधान प्रवृत्ति विकाशय अवसन् वनवा पसुर देखे सिट अपगे पैन पैपात् विकाशय बलापुरत्तु वन सुभ दवसक www.ipnnews.lk